සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් දහම් පන්තිය ආරම්භ කරනවා. අපේ පාලි පන්තිය පාලි දෙවෙනි පන්තිය තමයි දැන් අපි අද පටන්ගෙන තියෙන්නේ. පාලි භාෂාවතරණය දෙක. ගිය සතියේ අපි පළවෙනි පාඩම ආරම්භ කළා සංඥා පිළිබඳව. පාලි භාෂාවේ අක්ෂර මාලාව පිළිබඳව, වර්ණමාලාව පිළිබඳව අපි ගිය සතියේ සම්පූර්ණ කතා කළේ. අද තියෙන්නේ දෙවෙනි පාඩම සන්ධි. සන්ධි පිළිබඳව. සන්ධි පාඩම දැන් අපි පළවෙනි පන්තිය තුලදී ඔය සමාස තද්දිතාදිය තරමක් කෙරෙනවා කෙරිච්ච නිසා අපි දෙවැනි පන්තියේදී ආයේ ඒවා මතක් කර කර ඒවා යන්නේ නැහැ, පාඩම දිගටම කරගෙන යනවා. එතකොට පෙරල ගන්න එහෙමනම් අපි සන්ධි පාඩම. මම ස්ථානයේ පෙනෙන්න සලස්වන්නම් ස්ක්‍රීන් එකේ. පිරිසට පෙනෙනව ඇති සන්ධි පාඩම. ලංව සිටි අකුරු දෙකක් එක්කොට ගැලීම සන්ධි නම් වේ. ඒ ගැලපීම අකුරු ලොප් කිරීමෙන් හා ආදේශ කිරීමෙන් හෝ ආගම කිරීමෙන් හෝ දීර්ඝ කිරීමෙන් හෝ අන්‍ය විදියකින් හෝ කරනු ලැබේ. ගැලපීමක් කටයුතු වන්නේ වෙන්වීමක් ඇති තැනක. එබැවින් බොහෝසේම වෙන් වූ පද දෙකක අකුරු එක්කොට සන්ධි කරනු ලැබේ. ස්වර දෙකක් එක තැන සිටි විට කියවීමට පහසු බැවින් එක් පදයක් තුළ වුවත් එක් තැනක සිටි ස්වරය අතරට සන්ධිකාරය කොට සුකෝච්චාරණය සුවසේ කළ හැකි බවට පමුණුවනු ලැබේ. පාලියෙහි සන්ධි තුනකි. ස්වර සන්ධි, ව්‍යඤ්ජන සන්ධි, නිග්ගහීත සන්ධි. නමුත් අපිට ඉදිරියට තව හම්බ වෙනවා වෝමිස්සක කියලත් සන්ධි කොටසක්. ස්වර සන්ධි. ලංව සිටි පද දෙක ස්වර දෙකක් එකක් මැකීමෙන් හෝ ආදේශ කර්මයාදී අන්‍ය ක්‍රමයකින් හෝ ගැලපීම සර සන්ධි නම් වේ. එහෙම තමයි පාඩමේ තියෙන්නේ. අපි දැන්ක පාරම මෙහෙම මේ පාඩමේ ටික කිව්ව පළියට සන්ධි පිළිබඳව අපිට අවබෝධයක් එන්නේ නැහැ. ඒ පිළිබඳව කෙටි සටහනකුත් අපි ලියා ගන්න ඕනි. තේරුම් ගන්න සන්ධි පිළිබඳව. සන්ධි කියලා කියන්නේ බාලාවතාරයේ සන්ධි හඳුන්වන්නේ සංහිතා කියලා. බාලාවතාර කියන්නේ සන්ධි කාණ්ඩේ ආරම්භ වෙද්දිම බාලාවතාරේ සංහිතාතිච වන්නානං සන්නිධබ්භ්‍යවධානතෝ කියලා කියනවා. ඒ කියන්නේ පූර්වාපර පද දෙකක්, පූර්වාපර වර්ණය අතර ඇති වෙන ලෙස එක් කිරීම දි හැටියට හඳුන්වනවා. එතකොට ඒකේ යම් කිසි පද දෙකක් එකට කරද්දී
ඒ පද දෙකේ අක්ෂරයන් ගලපද්දී ඒවා තුල යම්කිසි කාර්යයක් සිදු වෙනවා. ඒවට කියනවා සන්ධි කාර්ය කියලා. එහෙම නැත්නම් සන්ධි විදි කියලා. එතකොට මේ සන්ධි විදි ටිකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට පදයක් සන්ධි වෙලා තියෙද්දි ඒ පදේ විසන්ධි කරද්දී සහ විසන්ධි වෙච්ච පදයක් සන්ධි කරද්දී අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ කාර්ය වෙලා තමයි මේ පදයේ සන්ධි වෙලා තියෙන්නේ. මෙන්න මේ කාර්ය වෙලා තමයි මේ විසන්ධි පදය සන්ධි වෙලා තියෙන්නේ කියන කාරණාව. හොඳයි. මේ විදිහට ලියා ගන්න. සන්ධි සන්ධි බාලාවතාරයේ බාලාවතාරයේ සන්ධි යන්න හඳුන්වා ඇත්තේ සන්ධි යන්න හඳුන්වා ඇත්තේ සංහිතා යන නාමයෙනි. සංහිතා යන නාමයෙනි. සංහිතා යන නාමයෙනි. වෙන්ව ඇති පද දෙකක වෙන්ව ඇති පද දෙකක පූර්ව වර්ණයන් හා පූර්ව වර්ණයන් හා අපර වර්ණයන් අපර වර්ණයන් පූර්ව වර්ණ කිව්ව අකුරු පද දෙකක් වෙන් වෙලා තියෙන පද දෙකක පෙර වර්ණය පළවෙනි අකුර සහ අවසාන අකුර පූර්ව වර්ණ හා අපර වර්ණයන් අතර ඇති හිඩැස ඇති හිඩැස නැතිවනසේ නැතිවනසේ ලෝප ආදේශ ආදී සන්ධි විදි මගින් ලෝප ආදේශ ආදී සන්ධි විදි මගින් නිසි අයුරින් නිසි අයුරින් පූර්වාපර වර්ණයන් ගැලපීම සන්ධි නම් වේ සන්ධි නම් වේ එයින් එයින් పూర్ව වර්ණය යනු పూర్ව වර්ණය යනු
පෙර පදයේ අග අකුරයි. පෙර පදයේ අග අකුරයි. අපර වර්ණය යනු අපර වර්ණය යනු පරපදයේ මුල් අකුරයි. මුල් අකුරයි. පරපදයේ මුල් අකුරයි. පූර්ව වර්ණය හා අපර වර්ණය අතර පූර්ව වර්ණය හා අපර වර්ණය අතර මෙම සන්ධි ක්‍රියාවලිය සිදුවන නිසා මෙම සන්ධි ක්‍රියාවලිය සිදුවන නිසා පූර්ව වර්ණස්ථානය හා පූර්ව වර්ණස්ථානය හා පූර්ව වර්ණස්ථානය හා පර වර්ණස්ථාන අපර වර්ණස්ථානය යන අපර වර්ණස්ථානයේ යන ස්ථාන දෙක සන්ධි පරිසරය හෙවත් සන්ධි පරිසරය හෙවත් සන්ධි ස්ථානයේ යනුවෙන් හඳුන්වනු ලැබේ. දැන් මෙහෙමයි. සන්ධි කරද්දී අපි ඉගෙන ගත්තා වෙන්ව තියෙන පද දෙකක අක්ෂරයන් පූර්වාපර අක්ෂරයන් ලංකොට තවත් සන්ධි කාර්ය උපයෝගී කරගෙන තනි පදයක් ලෙසට සකස් කිරීම සන්ධි හැටියට. ඒක තමයි සරලවම කියනවා නම්. එතකොට අපිට එතනදී හම්බ වුණා ඒ පද දෙකේ පූර්ව වර්ණ සහ අපර වර්ණ කියන පෙර අකුර සහ පසු අකුර කියලා.
එතකොට මෙතන පූර්ව වර්ණය කියලා කියන්නේ මේ පද දෙක වෙන් කරගත්ත අර වෙන් වෙච්ච පද දෙකේ පළවෙනි පදයේ අග අකුරට කියනවා පූර්ව වර්ණය කියලා, දෙවෙනි පදයේ මුල් අකුරට කියනවා පරවර්ණය කියලා මම පෙන්නන්නම්. පේනනවද පිරිසට මෙන්න මේ මං අතින් ලියලා තියෙන්නේ. පේනනවද මේ ලියලා තියෙන එක? පේනවා ප්‍රසන්නංස. එතකොට මේ වචනය තමයි ලෝකග්ගෝ කියන වචනය. ලෝකේට අග්‍රයි කියන ලෝකග්ගෝ කියන වචනය. ඒක විසන්ධි කරාම ලෝක් ධන අග්ගෝ වෙන් කරලා තියෙන්නේ. මේ වචන දෙකක්. එතකොට මෙතන ඔක ලෝක් නෙමෙයි ලෝක. ලෝක අග්ගෝ කියන එක තමයි ලෝකග්ගෝ කියලා හැදෙන්නේ. එතකොට ඉස්සර වෙලා කරන්නේ මේකේ මේ වචන දෙකේ පූර්වාපර වර්ණයන් හොයාගන්න වෙන් කරගන්න එක. පූර්ව වර්ණය කියලා කිව්වෙ මොකද්ද? පරවර්ණය කියලා කියවේ මොකද්ද කියන එක අපි ඉගෙන ගත්තා. පූර්ව වර්ණය කියලා කියන්නේ පළවෙනි පදයේ අග අකුර. දැන් මේ ලෝක කියන වචනය ගත්තා, මේකේ අපි අග අකුර ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. එතකොට ලෝක කියන එකේ අග අකුර කොහොමද ස්වර ව්‍යංජන වෙන්? අග තියෙන්නේ කයන්න. කයන්න හැදෙන්නේ කොහොමද? හල් කයන්නයි අයන්නයි එකතු වෙලා තමයි ක කියන එක හැදෙන්නේ. ඒ එතකොට මේක තමයි පූර්ව අක්ෂරය වෙන්නේ. ඊළඟට පරාක්ෂරය කියලා කියන්නේ පරපදේ මුල් අක්ෂරය. දැන් එතකොට පරපදේ තියෙන මොකද්ද මුල් අක්ෂරය? අයන්න. අයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරන්න දෙයක් නෑ. අයන්න කියන්නේ ස්වරයක්මයි. එතකොට මෙහෙමයි. දැන් අපිට හම්බ වෙලා තියෙන්නේ දෙකම සමාන ස්වර දෙකක්. පූර්ව ස්වරයත් අයන්න සමානයි, පරස්වරයත් අයන්න සමානයි. දැන් ඊට පස්සේ අපි තව මේකට සන්ධි කාර්ය තියෙනවා. ලෝපය, ආගමය, දීර්ඝය ආදී කාර්ය තියෙනවා. ඒ කාර්ය එකතු කරගෙන මේක හදා ගන්නවා. දැන් ඒ කාර්ය එකතු කරගන්නේ අපි ඉස්සරහට කියලා දෙනවා. සාමාන්‍ය මෙතන ගත්තහම නම් මේක ස්වර සන්ධියක් හැටියට සලකන්නේ. සමාන ස්වර දෙකක් තියෙද්දි ඒකෙන් පූර්ව ස්වරය අපි ලෝපය කියන කාර්ය අරගෙන ලොප් කරලා දානවා. ඊට පස්සේ මේ පරස්වරය මේ අක්ෂරයට එකතු කරනවා. එතකොට මේ අල් කයන්නයි අයන්නයි එකතු වුණාම ආපහු ක හැදෙනවා. ලෝක අග්ගෝ ලෝකග්ගෝ කියලා වචනේ තැනෙනවා. ඒ සන්ධි කාර්ය එකතු වෙලා තැනෙන දේවල් අපි කියලා දෙන්නම් වෙනම ඉතවත් ඉස්සරහට. දැනට මතක තියාගන්න ඕනේ මේ වචනයේ මේ පූර්ව වචනයේ අග අක්ෂරය තමයි මේක පූර්ව වර්ණය කියලා කියන්නේ. ඊළඟට පර වචනේ දෙවැනි වචනයෙහි මුල් අකුර තමයි පර අක්ෂරය, එහෙම නැත්නම් අපර වර්ණය කියලා කියන්නේ. පැහැදිලිද? බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. හොඳයි. එතකොට අපේ මේ පොතේ භාෂා අවතරණ පොතෙත් කියනවා ස්වර දෙකක් එක තැන සිටි විට කියවීමේ පහසුව බැවින් එක් පදයක් තුළ වුවත් එක තැනක සිටි ස්වරයන් අතර සන්ධිකාරය කොට සුකෝච්චාරණය, එහෙම නැත්නම් සුවසේ හැකි යෙවීමට හැකි වෙන පිණිස පමුණු වීම සන්ධි කියලා. එතකොට මෙතන මේ සන්ධිකාරය, එහෙම නැත්නම් සන්ධි විධි කියලා තියෙනවා. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ
මොකක්ද මේ සන්ධි විදි වලින් සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණාව අපි දැනගෙන තියෙන්න ඕනි. නැත්නම් අහවල් සන්ධි විදිය කිව්වට මොකක් වෙනවද කියලා එකෙන් දන්නේ නැහැනේ අපි. හොඳයි. සන්ධි විදි පිළිබඳවත් ලියාගමු. පාලි භාෂාවේ සන්ධි විදි 8ක් දක්නට ලැබේ. සන්ධි විදි 8ක් දක්නට ලැබේ. එනම් ඒ අට ලියා ගන්න. එක ලෝපය දෙක ආදේශය තුන ආගමය හතර දිත්වය පහ දීර්ඝය හය හ්‍රස්වය හත විපර්යාසය අට ආරෝහණය සන් ඊළඟට ලියා ගන්න. සන්ධි පදයක් සාදා ගැනීමේදී පූර්ව අපර වර්ණයන් අතර ලෝප ආදේශ ආදී නොයෙක් ක්‍රමයන් සිදු කරනු ලැබේ. ඒවා සන්ධි කාර්ය හෙවත්
සන්ධි විදි නමින් හැඳින්වේ. හොඳයි ලියාගන්න පළවෙනි එක ලෝපය මොනවද කියලා අපි දැනගන්න ඕනේ. දෙක පොතේ මෙහෙමයි අපි ඉතින් තාම පොඩ පොඩ මේ අභ්‍යාස කරගෙන යන්නේ ඉස්සරහට. අභ්‍යාස ඉස්සර වෙලා දුවගෙන ගියාට වැඩක් නෑ අපි මේවා දන්නෙත් නැත්තම්. ඒ නිසා මේ පොතට අදාළ පාඩම් අභ්‍යාස දැනුම ටික තමයි මම එකතු කරන්නේ. ලෝපය ලෝපය යනු අකුරක් මකා දැමීමයි. ලෝපය යනු අකුරක් මකා දැමීමයි. රූප සිද්ධියේ රූප සිද්ධිය කියලා කියන්නේ බාලවතාරයේ වගේම මේ ඊට වැඩිය ඇඩ්වාන්ස් බාලවතාරයේ වගේම ව්‍යාකරණ ග්‍රන්ථයක්. බාලවතාරය බොහොම සරලයි, රූප සිද්ධි ඊට වැඩිය ටිකක් ඇඩ්වාන්ස් විදිහට විස්තර කරනවා මේ රූප සිද්ධිය කියන ව්‍යාකරණ පොතේ. ඒකේ හඳුන්වන විදිහ පිළිබඳව කියන්නේ මේකේ. මේ ලියාගන්න රූප සිද්ධියේ ලෝපය යන්න විවරණය කර ඇත්තේ ලෝපය යන්න විවරණය කර ඇත්තේ පාලි වචනයක් උද්ෘත ඇතුළ ලියා ගන්න. ලෝපෝති අදස්සනං අනුච්චාරණං. ලෝපෝති අදස්සනං අනුච්චාරණං. ඒකේ තේරුම තමයි ලෝපය යනු අකුරු නොපෙනී යාම හෝ නොකියා හැරීමයි. දැන් අර අපි ඉස්සරලා අර ලෝකග්ගෝ කියන වචනය ගත්තාම ඒ ලෝකග්ගෝ කියන වචනයේ අපි මේ අක්ෂරයක් ලොප් කළා. පෙනෙනවා ඇති මෙතන මේ පරපදය වෙන්කරද්දී අල්කයන්න අයන්න ක කියලා මෙතන අග්ගෝ කියලා තියෙද්දි ස්වර දෙකක් ළඟව තියෙද්දි එක ස්වරයක් අපි අයින් කරනවා නොකියා හරිනවා. එහෙම නැත්තම් අපි ඒක මකලා දානවා ඉවත් කරනවා ලෝපය. එතකොට ඒක ලොප් වෙද්දී ඉවත් වෙද්දී තියෙන්නේ එක යන්න. ඒක තමයි ලෝපය කියන සංධිකාරයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ යන්න තමයි මේ සමග එකතු වෙලා ලෝකග්ගෝ බවට පත් වෙන්නේ.
ඒ අකුර ඉවත් කිරීම තමයි ලෝපය කියලා කියන්නේ. ඊළඟට ආදේශය. ආදේශයේ දෙවැනි එක අකුරක් වෙනුවට අකුරක් පැමිණීම. අකුරක් වෙනුවට අකුරක් පැමිණීම ආදේශයයි. ආදේශයයි. දැන් මේව සිංහල භාෂාවෙත් තියෙනවා. මේ සන්ධි ඉගෙන ගත්තහම සංස්කෘත භාෂාවෙත් තියෙනවා සන්ධිවලදී මේ ආදේශය කියන එක. අකුරක් තියෙද්දී ඒක අයින් කරලා ඒ වෙනුවට වෙන අකුරක් ගේනවා. දැන් අපි කියමු කොහේ හරි කාර්යාලයක කෙනෙක් ජොබ් එකක් කරද්දී එයාගේ රස්සාව අයින් කර එයා අයින් කරලා රස්සාවට තව කෙනෙක් අලුතෙන් දානවා වගේ වැඩ. මෙතනත් මේ සන්ධි කාර්ය සිදු කරද්දී තියෙන අකුර අයින් කරලා මේ තව එක්කෙනෙක් ගෙනලා දාන. දැන් අයින් කරලා නවතින්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා ලෝපේදී අයින් කිරීම විතරනේ. මෙතනින් දැන් ඒ වෙනුවට තව එක්කෙනෙක් එනවා. සංස්කෘත භාෂාවේ ඒක හඳුන්වන්නේ ශස්ත්‍රුවදාදේශක් කියලා. හරියට සතුරෙකුගේ සම්ප්‍රාප්තියක් වගේ කියලා. ශස්ත්‍රුවදාදේශ ආදේශය කියලා කියන්නේ. මොකද ඇවිල්ලා එතන ඉන්න කෙනා වයින් කරලා එයා එතන ඉන්න නිසා. ශස්ත්‍රුවදාදේශ. අකුරක් වෙනුවට අකුරක් පැමිණීම. ඊළඟට ආගම. ආගම. ආගම යනු තිබෙන අකුරුවලට හානියක් නොකර අලුතින් අකුරක් පැමිණ වීම. අලුතින් අකුරක් පැමිණ වීම. එතකොට ආගම කියන එක ගත්තහම ඒක මේ මිතුරෙකුගේ පැමිණවීමක් වගේ හැටියට සංස්කෘත භාෂාවේ හඳුන්වන්නේ මිත්‍රවදාගමක් කියලා කියන්නේ. මිත්‍රවදාගම මිතුරෙක්ගේ පැමිණීමක් වගේ. එතන ඉන්න කෙනාට කිසිම හානියක් වෙන්නේ නැහැ. එයා අලුතෙන් ආවා වුණාට එතන ඉන්න කෙනාට කිසිම හානියක් වෙන්නේ නැහැ. මිත්‍රවදාගම මිතුරෙකුගේ පැමිණීමක් වගේ. තිබෙන අකුරු වලට හානියක් නොකර අලුතෙන් අකුරක් පැමිණීම. ඊළඟට ද්විත්වය. ද්විත්වය. ද්විත්වය යනු එක අකුරක් දෙකක් බවට පත්වීම. එක අකුරක් දෙකක් බවට පත්වීම. ද්විත්වය. දැන් අර සිංහල භාෂාව වෙන පොල් අත්ත කියන එක පොල් අත්ත හැටියට වෙනවා. ඒ වගේ දෙකක් බවට පත් වෙනවා. ඊළඟට දීර්ඝය. දීර්ඝය කියන එක එහෙම ටිකක් හොඳට මතක තියාගන්න ඕනේ සන්ධි කාර්යය. නිතර අපි භාවිතා කරන වචනවල සිදුවෙන සන්ධි කාර්යයක් දීර්ඝය. දීර්ඝය. හ්‍රස්ව අක්ෂරයක් දීර්ඝ වීම. හ්‍රස්ව අක්ෂරයක්. හ්‍රස්ව අක්ෂර කීයක් තියෙනවද?
පාලි භාෂාවේ රස්ව අක්ෂර කීයක් තියෙනවද? ඈ තුනයි ස්වාමීන් වහන්සේ. ආ තුනයි. තුනයි රස්ව තියෙන්නේ තුනයි. අ ඉ උ කියන අක්ෂර තුන. එතකොට මෙතන කියන්නේ රස්ව අක්ෂරයක් දීර්ඝ වීම දීර්ඝ නම් වේ. එතකොට අයන්න තියෙනවා නම් ඒක ආයන්න බවට පත් වෙනවා. ඊයන්න තියෙනවා නම් ඊයන්න බවට පත් වෙනවා. උයන්න තියෙනවා නම් ඌයන්න බවට පත් වෙනවා. දීර්ඝ වන්නේ සවර්ණාක්ෂරයෝය. සවර්ණාක්ෂරයෝය ඔන්න අපිට දැන් අක්ෂර මාලාවේ තවත් ප්‍රභේදයක් හම්බ වෙනවා, තව කොටසක් හම්බ වෙනවා සවර්ණාක්ෂර කියලා. සවර්ණාක්ෂර සහ අවර්ණාක්ෂර කියලා. සවර්ණ කියලා කියන්නේ සමාන වර්ණ ඇති අක්ෂර. සමාන වර්ණ ඇති අක්ෂර. සමාන වර්ණ ඇති අක්ෂර කීයක් තියෙනවද? තුනක් තියෙනවා. තුනයි තුනයි තුන හයක්. අ ආ ඉ ඊ උ ඌ සවර්ණ අක්ෂර. එතකොට ඒ සවර්ණ අක්ෂර තමයි මේ දීර්ඝ වෙන්නේ කියලා කියනවා. අයන්න ආයන්න බවට පත් වෙනවා. ඉකාරය ඊකාරය බවට පත් වෙනවා. උකාරය ඌකාරය බවට පත් වෙනවා. ඔය සවර්ණාක්ෂර වලට කියනවා තව නමක්. මොකද්ද මේ සරූපාක්ෂර කියලා. සරූපාක්ෂර කියලා. තමයි දීර්ඝය. ඊළඟට හයවෙනි සන්ධි කාර්ය රස්ව. රස්ව වෙනවා කියන්නේ දීර්ඝ අක්ෂරයක් රස්ව අක්ෂරයක් වීම රස්ව නම් වේ. දැන් ඉස්සෙල්ලා රස්ව අක්ෂරයක් දීර්ඝ වීමට වීම දීර්ඝ කියලා කිව්වා. දැන් කියනවා දීර්ඝ අක්ෂරයක් රස්ව අක්ෂරයක් වීම දීර්ඝ නම් රස්ව නම් වේ. ආයන්න අයන්න බවට එතකොට පත් වෙනවා. ඒක ලියාගන්න ආකාරය අකාරය ඊකාරය ඉකාරය ඌකාරය උකාරය යනුවෙන් දීර්ඝ අක්ෂරයෝ රස්ව තත්වයට පැමිණේ. රස්ව තත්වයට පැමිණේ.
එතකොට ඒක ඊළඟට විපර්යාසය විපර්යාසය අක්ෂරවල ස්ථාන මාරුවීම අක්ෂරවල ස්ථාන මාරුවීම විපර්යාසය නම් වේ. විපර්යාසය නම් එතකොට අකුරු මේ සන්ධි කරද්දි සමහර තැන්වලදී ස්ථාන මාරු වීම වෙනවා අපිට ඉස්සරහට ඒවා හම්බ වෙනවා ඒ කාර්යයට කියනවා විපර්යාසය කියලා. ඊළඟට ආරෝහණය 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 හඳුන්වනවා මේ විදිහට ඒ පාළි පාඨය ලියා ගන්න. දැන් මේ ආරෝහණය කියන දේ හැම සන්ධිකාරයකම සිදුවෙන එකක්. හැම සන්ධියකම දැන් සමහර සන්ධිකාර එකයි දෙකයි තමයි වෙන්නේ මේ මොකේද මේ වචනයක් සන්ධි වෙද්දී. ආරෝහණය කියන එක හැම සන්ධිකාරයකම සිදුවෙන එකක්. මෙහෙම ලියා ගන්න. ඒකේ සූත්‍රයේ තමයි බාලවතර කියන නයේ පරං යුත්තේ. නයේ පරං යුත්තේ. අස්සරෝ ව්‍යංජනෝ අස්සරෝ ව්‍යංජනෝ පරක්කරං නේතබ්බෝ පරක්කරං නේතබ්බෝ ඒ කියන්නේ පූර්ව ව්‍යංජනයේට ස්වර අක්ෂරයක් පැමිණවීම තමයි මේ ආරෝහණය කියලා කියන්නේ කියලා ලියා ගන්න. ව්‍යංජන අක්ෂරයට ව්‍යංජන අක්ෂරයට ස්වරයක් එක් කිරීම ස්වරයක් එක් කිරීම ආරෝහණයයි ආරෝහණයයි ඔව තමයි සන්ධි කාර්ය. එතකොට මේ සන්ධි හරි ප්‍රයෝජනවත් අපිට මේ භාෂාව හැසිරවීමේදී පහසුවෙන් මේ භාෂාව හසුරවන්න මේ සන්ධි ඉගෙනගෙන තියෙන එක බොහොම ප්‍රයෝජනවත්. එක් මෙහෙමත් ලියා ගන්නකෝ සන්ධි ප්‍රයෝජන. ඊළඟට සන්ධි ප්‍රයෝජන අපි විභාගයට ඇහුවොත් සන්ධි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට දැන් විභාගයේදී සන්ධි පිළිබඳ විමසද්දී සන්ධි කාර්ය මොනවද කියලා ඇහුවොත් ඔය කියන්ට දුණු අට ලියන්න ඕනේ. එක එක පැහැදිලි නොකලත් ඔය අට ලියන්න ඕනි. ඊළඟට සන්ධි වල ප්‍රයෝජන මොනවද කියලා ඇහුවොත් මෙන්න මේ ටික ලියන්න ඕනේ. සන්ධි ප්‍රයෝජන ලේඛනයෙහිදී අල්පාක්ෂරතාවය ලේඛනයෙහිදී අල්පාක්ෂරතාවය ඊළඟට භාෂණයෙහිදී භාෂණයෙහිදී සුකෝච්චාරණය සුකෝච්චාරණය පද බන්ධනයෙහිදී ඡන්දස් අනුරක්ෂණය පද බන්ධනයෙහිදී
ඒ කියන්නේ පද බන්ධන කියන්නේ ඔය පද මේ පද්දේ බන්ධන පද කියන්නේ පද්දේ බන්ධන කියන්නේ මේ අපි ගාථා හදන්නේ ගාථා හදද්දී ඒවා නිකම්ම ගාථා හදන්න බෑ ඒවට තියෙනවා ඡන්දස් වෘත්ත තියෙනවා එතකොට ඒ ඡන්දස් ආරක්ෂා වෙන විදිහට තමයි භාෂා මේ පද්දේ හදන්න ඕනේ එහෙම නැත්නම් ඒවයි ඔය වස් කවි සෙත් කවි කියලා තියෙන වස් වදින ගාථා සෙත් වදින ඒ විදිහට තියෙනවා එතකොට ඒවා හරියට මේ ඝන පිහිටවලා ඡන්දස් වලට අනුව ඒ වෘත්තයන්ට ගැලපෙන විදිහට සකස් කරද්දී සමහර වෙලාවට අකුරු අඩු වැඩි කරන්න වෙනවා. එතකොට අපිට ඕන විදිහට අකුරු අඩු වැඩි කරන්න බෑ. ඒක ක්‍රමානුකූලව කරේ නැත්නම් අර්ථය වෙනස් වෙනවා. අර්ථයත් නොවෙනස් වෙන්න ඒ වචනත් අඩු වැඩි කරගෙන ඡන්දසත් ආරක්ෂා වෙන්න තමයි මේ සන්ධි කාර්ය කරද්දී ඒ සන්ධි කරගද්දී ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා කිව්වේ පද්‍ය බන්ධනයේදී ඡන්දස් අනුරක්ෂණය කියලා. හතර භාෂා භාවිතයේදී ව්‍යක්ත බව. භාෂාව හැසිරවීමෙහිදී සන්ධි පද මගින් විශේෂ ප්‍රයෝජන රැසක් සැලකේ. ලේඛනය, භාෂණය හා පද්‍ය බන්ධනය ආදී වශයෙන් ලේඛනය, භාෂණය හා පද්‍ය බන්ධනය ආදී වශයෙන් භාෂාව හසුරුවන ආකාර කිහිපයකි. එම අවස්ථාවන්හිදී සන්ධි පද මගින් සැලසෙන ප්‍රයෝජන කිහිපයක් ඉහත සඳහන් කරන ලදී. ලේඛනයේදී කියලා කිව්වේ මෙතන දැන් ලේඛනයේදී අල්පාක්ෂර දැන් ලියද්දි ගොඩාක් මේ වචන පුරවන් අකුරු පුරවන්න ඕනේ වචන සන්ධි කරන්න වචන කෙටි වෙනවා. එතකොට අකුරු ලියද්දි වුණත් අඩුවෙන් අකුරු භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා සන්ධි කරද්දි පද. ඊළඟට භාෂණයේදී සුකෝච්චාරණය කිව්වේ සමහර වචන එක දිගට කියවන්න අවශ්‍ය නැහැ. සන්ධි කරාට පස්සේ බොහොම සුවසේ ඒව උච්චාරණය කරන්නත් පුළුවන්. අපි කිව්ව පද්‍ය බන්ධනයේදී ඡන්දස් අනුරක්ෂණය කියන්නේ මොකද්ද කියලා. ඊළඟට භාෂා භාවිතයේදී ව්‍යක්ත බව. දැන් වචන එකතු කරලා තනි තනි වචන කියනවට වැඩිය භාෂාවේ පිළිබඳ ඉගෙනගත් භාෂාව පිළිබඳ අදාරපු අයගේ උගතුන්ගේ තියෙන ව්‍යක්ත බව පෙනීමක් තමයි ඒ වචන කතා බහ කරද්දී ඒ කතා ශෛලිය තුළ එකතු වෙලා තියෙන දෙයක් තමයි සන්ධි පද. එතකොට මේ තනි තනි පද සන්ධි කරලා මේ මේ වෙන් වෙන්ව තියෙන පද සන්ධි කරලා තනි පදයක් හැටියට එකතු කරලා භාෂාව භාවිතා කරනවා. එතකොට ඒ පුද්ගලයාගේ කතාව තුළ වුණත් ලොකු ව්‍යක්ත බව අපිට දකින්න ලැබෙනවා. හොඳයි.
ඊළඟට ලියා ගන්න සන්ධි ප්‍රභේද සන්ධි ප්‍රභේද සන්ධි ප්‍රභේදවලට බෙදා දැක්වීම සන්ධි ප්‍රභේදවලට බෙදා දැක්වීම දෙයාකාරයකින් සිදු කළ හැකිය දෙයාකාරයකින් සිදු කළ හැකිය එනම් අභ්‍යන්තර සන්ධි සහ අභ්‍යන්තර සන්ධි සහ බාහිර සන්ධි යනුවෙන් බාහිර සන්ධි යනුවෙන් සිදු කරන ප්‍රධාන වර්ගීකරණය හා ප්‍රධාන වර්ගීකරණය හා ස්වර සන්ධි ව්‍යංජන සන්ධි ස්වර සන්ධි ව්‍යංජන සන්ධි නිග්ගහීති නිග්ගහීත සන්ධි වරහන් ඇතුලේ ලියා ගන්න වෝමිස්සක සන්ධි යනුවෙන් සිදු කරනු ලබන ඉතිීක වර්ගීකරණයයි ඇතැම් ව්‍යාකරණ ග්‍රන්ථයන්හි ඇතැම් ව්‍යාකරණ ග්‍රන්ථයන්හි පකති සන්ධි පකති සන්ධි කියලා කියන්නේ පකති සන්ධි යනුවෙන් පකති සන්ධි යනුවෙන් ප්‍රභේදයක්ද දක්නට ලැබේ ප්‍රභේදයක්ද දක්නට ලැබේ. අභ්‍යන්තර සන්ධික කෙටියෙන් හඳුන්වා ගමු අපි. අභ්‍යන්තර සන්ධි. නාම නාම සමාස තද්දිත කිතක ආඛ්‍යාත ආදී පද සාදා ගැනීම සඳහා ආඛ්‍යාත පද සාදා ගැනීම සඳහා දැන් පළවෙනි පන්තියේදී අපි තද්දිත පද සමාස පද කිතක ආඛ්‍යාත හදාගන්න විදිහ පිළිබඳව කතා කරනවා. ශබ්ද ප්‍රකෘතියකට හෝ ධාතුවකට ශබ්ද ප්‍රකෘතියකට හෝ ධාතුවකට ප්‍රත්‍ය එක්කිරීමෙහිදී ප්‍රත්‍ය එක්කිරීමෙහිදී සිදු කර ගනු ලබන සන්ධි සිදු
කරගනු ලබන සන්ධි අභ්‍යන්තර සන්ධි නමින් හැඳින්වේ. අභ්‍යන්තර සන්ධි නමින් හැඳින්වේ. භාෂාවේ ශබ්දය හා ප්‍රත්‍ය භාෂාවේ ශබ්දය හා ප්‍රත්‍ය වෙන්වෙන් වශයෙන් ව්‍යවහාර නොකරන නිසා අභ්‍යන්තර සන්ධි අනිවාර්ය වේ. දැන් උදාහරණයක් හැටියට දැක්වුවහම බුද්ධ කියන ශබ්දයට සී කියන ප්‍රත්‍ය එකතු කරාම තමයි බුද්ධ තව කාර්ය එකතු වෙලා ඒ සී කාර්ය ලොප් වෙලා ඕ කාර්යයන් බන්ධ වෙනවා එතෙන්ට. ඊට පස්සේ බුද්ධ ඕ බුද්ධෝ කියලා දෙන්නේ. එතකොට එතන ඕ කියන එක අයින් වෙනවා. මේ අකාරය අයින් වෙනවා, සී කියන එක අයින් වෙලා ඕකාරය තිබිලා බුද්ධෝ කියලා සැදෙනවා. ඊට වැඩි තේරෙනවා මේ වචනේ කියන්න. පච්චති කියන වචනය ගත්තහම පච් කියන ධාතුව තී කියන ප්‍රත්‍ය තමයි යෙදෙන්නේ. ඊට පස්සේ ඒකෙත් පච් කියන එකේ පච් කියන එකට අයන්නක් ආගම වෙනවා. ඊට පස්සේ පච ධනති පචති හැටියට තැනෙනවා. අභ්‍යන්තර සන්ධි. ඊළඟට බාහිර සන්ධිය කියන එක. බාහිර සන්ධි ගත්තහම බාහිර සන්ධි ගත්තහම ඒක බහුල වශයෙන් යෙදෙන්නේ නැහැ. හැබැයි ඒක ලේඛකයාගේ අභිරුචිය මත සිදු කරන්න පුළුවන් දෙයක්. මේ විදිහට කෙටියෙන් ලියා ගන්න එකත් බාහිර සන්ධි යනු වෙන්වෙන් වශයෙන් ඇති පද දෙකක් අතර සිදු කරනු ලබන සන්ධියයි. බාහිර සන්ධිය අනිවාර්ය වූවක් නොවන අතර ලේඛකයාගේ අභිරුචිය පරිදි සන්ධි කිරීමේ නිදහස ලැබේ. දැන් අපි ආපහු අපේ පාඩමේ ප්‍රධාන පොතට යමු. භාෂාවතරණයට පොතේ තියෙන්නේ ලංව සිටි පද දෙක. මේ සරසන්ධිය අපි ගැන කතා කරමු. සරසන්ධිය ලංව සිටි පද දෙක, ඒ කියන්නේ පද දෙක ස්වර දෙකෙන් එකක් මැකීමෙන් හෝ
ආදේශ කිරීමාදී අන්‍ය ක්‍රමයකින් හෝ ගැළපීම සරසන්ධිය නම් එතකොට ලාම්ව සිටි පද දෙකේ පූර්වාපර වර්ණයන් ස්වර වේ නම් ඒවට කියන සරසන්ධි කියලා. ඒකයි මේ කියන්නේ. අපි පූර්වාපර වර්ණයන් මොනවද කියලා හඳුනගත්තා. මේක කියනවා පුත්තා මත්ති යන තැන මේ අත්ති යන වචන දෙක අතරේ සන්ධියක් කටයුතු තිබේ යයි සලකමු. මේ වනාහි ස්වර දෙකක් ගලපා කටයුතු සන්ධියකි. එයින් අත්ති යන තැන අකාරයේ වෙන්ව තිබෙන නමුත් මේ යන්නේහි ස්වර ව්‍යංජනයක් හා බැඳී තිබේ. එසේ තිබියදී සන්ධි කිරීම අපහසු බැවින් පළමු කොට ඒ ස්වර ව්‍යංජනයන් වෙන් කළ යුතුයවේ. එතකොට මෙතන කියන්නේ මේ පුත්තා මත්ති කියන මේ වචනයේ මේ අත්ති කියන එක ගත්තහම මේ අත්ති කියන පදේ ගත්තහම දැන් ඒක විසන්ධි කරාම ඈඩ් කරාම මේ අත්ති කියලා තියෙනවා. ඒක අපිට පරපදේ නම් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ස්වර අක්ෂරය තියෙනවා පැහැදිලිවම අකාරය. නමුත් පූර්ව පදයේ අපිට වෙන් කරගන්න වෙනවා හල්මයන් මේ කියන එක හැදෙන්නේ හල්මයන්යි එකාරයයි මේ. අන්න එහෙම වෙන් කරගත්තාම තමයි ඔන්න ස්වර දෙකක් අපිට ළඟට හම්බ වෙන්නේ එකාරයයි අකාරයයි. එනිසා පළමුවෙන්ම කරන්න ඕනේ මුල් පදයේ ස්වර ව්‍යංජන වෙන් කර ගන්න ඕනි. ඒ අත්ති කියා සිටි. මෙහි ඒ යන්න සන්ධි කටයුතු අකුරු දෙකෙන් මුල් අකුර බැවින් ඊට පූර්ව ස්වරයයිද අත්ති යන තැන අකාරය යන්න පසුව සිටි අකුරු බැවින් පරස්වරයේ කියනු ලැබේ. අපි ඔන්න පූර්වස්වර පරස්වර කියන එකත් දැන් දැනගන්න ඕනේ. අපි පූර්ව අක්ෂර පරස්වාක්ෂර කියලා කියලා දුන්නා. ඊට පස්සේ ස්වරයන් පරව සිටි කල්හි මුලින් සිටි ස්වරයන් ලොප්පේ යන වාක්‍යයේ නියමයෙන් මේ අත්ති යන තැන මුලින් සිට යන් මුලින් ඒ යන්න මකා දැමිය යුතුය. ඉන් පසු යන්න පස්සෙන් සිටි අකාරය හා ගැලපෙනු කල්හි මේ අත්ති මත්ති කියා සිද්ධ වේ. එවිට පුත්තා මත්ති කියා සිටි. පුත්තා මත්ති කියා සිටීමේ සර සන්ධිය පිළිබඳවයි මේ කියන්නේ. දැන් ඔය අසාන් ලක්ෂ්‍යයත් අපි මේ කියමු. මේ ව්‍යාකරණ නියමයට අනුව අයන්න මුල සිට සිටි අ ඉ උ එ ඕ යන අකුරු අටෙන් එකක් පරව සිටි මුලින් සිටි අයන්න මැකිය හැකිය. අ ඉ උ උ එ ඕ යන අකුරු හතෙන් එකක් මුල සිට ස්වර අටෙන් එකක් පසුව සිටි කල්හිද මුලින් සිටි ස්වරය මැකිය හැකිය. ඒ කියන්නේ පූර්වස්වරය තමයි මෙතනින් මකනවා කියලා කියන්නේ ලොප් කරනවා, ලෝපයටපත් කරනවා කියන එකයි කියන්නේ. දැන් බලන්න මේ වචන ටිකක් තියෙනවා. මුලින් තියෙන විදිහයි ස්වර වෙන් කරාට පස්සේ තියෙන විදිහයි මේ තියෙන්නේ. අභිවන්දිය අග්ගං. අභිවන්දිය අග්ගං කියන එකේ ස්වර ව්‍යංජන වෙන් කරද්දි මෙහෙමයි. අභිවන්දිය කියන වචනේ යයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. හල් යයන්නයි අයන්නයි එකතු වෙලා තමයි යයන්න හැදෙන්නේ. ඊට පස්සේ අග්ගං කියන එකේ වෙන් කරන්න දෙයක් නැහැ අයන්න තියෙන නිසා. ඒ විදිහට අභිවද්දිය අග්ගං කියන එක ස්වර ව්‍යංජන වෙන් කරන්න. ඊට පස්සේ පඤ්ඤත්තානේව ආසනානි කියන එකේ එතකොට ඒකේ මුල් පදයේ අග අකුර ස්වර ව්‍යංජන වෙන් කරන්න නෝ යන්නේ කොහොමද? පඤ්ඤත්තා නව නේ ඌ හල් වයන්නයි අයන්නයි. ආසනානි කියන එකේ අයන්නේ හැමම තියෙනවා.
ආසනානි කියද්දී එතන ආයන්න කියලා කියන්නේ ස්වරයක් නිසා වෙන් කරන්න දෙයක් නැහැ. ඊළඟට තීනිමානි කියන එකෙත් තීනිමානි කියන එකෙත් මේ විදිහට තමයි තීන් මේ නියන්නේ ස්වර ව්‍යංජන වෙන් කරනවා හල් නයන්නයි යන්නයි ඉමානි කියන වචනේ වෙන් කරන්න දෙයක් නැහැ ඉකාරය ස්වරයක් හැටියට තියෙන නිසා. දැන් මේ විදිහට බලන්න මේ පොතේ තියෙන වචන ටික බලලා කල්පනා කරලා සංසන්දනය කරලා තේරුම් ගන්න ඕනේ. ස්වර දෙකක් ලංව සිටින කල්හි පූර්වස්වරේ ලොප් කරනවා. ඒකට තියෙනවා සූත්‍රයක්. මේ සූත්‍රයේ තමයි මේ යටින්ම තියෙන්නේ මේ පොතේ ඉරට යටින් තියෙන්නේ කෘත්‍ය න්‍යාය සූත්‍රය කියලා. සරාසරේ ලෝපං. ඒ සූත්‍රයේ නම සරාසරේ ලෝපං. ස්වර සන්ධිය කියලා අපිට දැන් මේ පොතේ පොඩ්ඩිටක් මෙහෙම විස්තර කරලා තිබුණාට ස්වර සන්ධියත් මහ විශාලයි දිගට තියෙනවා අපිට ඉගෙන ගන්න. නමුත් අපි ටික ටික හරි ඉගෙනගෙන ඉස්සරහට යද්දි පුළුවන්. මේ විදිහටත් ලියා ගන්න. ස්වර සන්ධිය. සන්ධිවන පද දෙකේ පූර්ව වර්ණය හා අපර වර්ණය වශයෙන් ස්වර දෙකක් ඇති කල්හි එය ස්වර සන්ධියට අයත් වේ. ඔක තමයි ස්වර සන්ධිය කියන්නේ මොකද්ද කියලා හදි අපිට කියන්න තියෙන. මේ ව්‍යංජන සන්ධියේ ගද්දි නම් මේ ව්‍යංජන අක්ෂරයක් තියෙනවා. එතකොට පර අක්ෂරය ව්‍යංජන අක්ෂරයක් වෙන ඒවා හඳුනගත හැකි ව්‍යංජන සන්ධි කියලා. ස්වර සන්ධි කියලා කියද්දි ඒ තියෙන අක්ෂර දෙකම ස්වර අක්ෂර. ඒක සමාන ස්වර වෙන්නත් පුළුවන් අසමාන ස්වර වෙන්නත් පුළුවන්. අපි අදට ඔතනින් අවසන් කරමු. ඔය කියපු ටික හොඳට බලා ගන්න. මං අභ්‍යාස මුකුත් දෙන්නේ නැහැ කරන්න. ඊළඟ සතියේ තමයි අභ්‍යාස කරන්න දෙන්නේ. මේ මේ ටික හොඳට ඔළුවට දාගන්න. මේ මේ සන්ධි පිළිබඳව කියපු ටික ගොඩක් ඕනවට වැඩිය කළොත් මේක මේ නීරස වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කියපු ටික හොඳට මේ ඔළුවට දාගෙන ඊළඟට
තුන්වෙනි පිටුවේ යට තියෙනවානේ මේ 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 මුලදී තිබුණු සැටි පද ස්වර වෙන් කළ විට තියෙන හැටි කියලා ඒ ටික හොඳට බලා ගන්න. ඒ ටිකත් හොඳට බලා ගන්න. ඊට පස්සේ හතරවෙනි පිටුවයි පස්වෙනි පිටුවයි හොඳට බලා ගන්න. ඊළඟට තියෙදි අපි ඒ පිටු දෙකත් සාකච්ඡා කරලා අභ්‍යාසයක් කරන්න දෙනවා. දැන් අද මේ කරපු පාඩම මේක පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. රෙකෝඩින් එක අපිට ලැබෙනවද? අපි බලමු ඉදිරියට මේක ලැබෙන්න සලස්වන ක්‍රමයක්. හොඳද? රෙකෝඩ් කරලා තියෙන්නේ ඒ රෙකෝඩ් රෙකෝඩින් දාන අර ඕල් රෙකෝඩින් ගෲප් එකට මේක දායි රෙකෝඩ් එක. මම මේ අලුතින් මේ දෙකට සම්බන්ධ වුණේ ඒ උනාට එව්වා මම WhatsApp නම්බර් අර ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් වලදී. හොඳයි. හොඳයි. එහෙමනම් අපි අද අදට අවසන් කරනවා අපේ පාලි පාඩම. සාමාන්‍ය ව්‍යාකරණ කරද්දී එක දිගට අපිට දහම් පන්ති වගේ පැය දෙකක් තුනක් කරන්න බෑ. ව්‍යාකරණ පාඩමක් කරනවා නම් සාමාන්‍ය විනාඩි 40ක් 35ක් 40ක් අතරත වගේ අවසන් කරන්න ඕනේ. නැත්තම් ඒක ඔළුවට යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. පන්ති එක උනත් පන්ති කාමරයක උනත් එහෙම. එහෙමනම් අපි හැම දිනාම මේ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව ගෞතම බුද්ධ ශාසනයත් මේ පවිත්‍ර ධර්මයත් යහපත් ජීවත් වන සකල සත්ව ප්‍රජාවත් සිංහල ජාතියත් ඉහෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින්. එවගේම පဋාණ ධර්ම සභාව නිර්මාත්‍රවර අපවත්ති වදාළ ආභිධම්මික වාගීශ්වර යාගුර ධර්ම ප්‍රභ නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ අපවත්ති වදාළ පූජනීය මහා සංඝරත්නයටත් රට දෑ වෙනුවෙන් දෙවි පිදූ සියලු රණවිරුවන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන්ව අපගේ මියගිය සියලු ඥාතීන් දේ හැමදෙනාම ලෞතුරා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින්. ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. පဋාණ ධර්ම සභාවේ වර්තමාන උත්තරීතර අනුශාසක ගෞරවනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට වැඩ සිටින මහා සංඝරත්නයට ඒ වගේම පාලි හා ත්‍රිපිටක අධ්‍යයන ආයතනයෙහි පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මේ රැස් කරගත්තා වූ පින් අපේ මේ පාලි පන්තිවල අනිකුත් දහම් පන්තිවල අධ්‍යාපනය ලබන හැම දිනාටමත් මේ පින් ආශිර්වාදයක් බවට පත් වෙලා ලෙඩ දුක් කරදර අපල උපද්‍රව දුරු වේවා. කිසිම ලෙඩ දුක් කරදරයක් නැතුව බොහෝම සුවසේ ජීවත් වෙන සතුටින් ජීවත් වෙන සැනසීමෙන් ජීවත් වෙන්න මේ පින් උපකාර වේවා. හැමෝගෙම ජීවිත ආයුෂයෙන් වැඩේවා, ධනයෙන් වැඩේවා, වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඓශ්චර්යෙන් වැඩේවා. චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතුරා නිවන් දකින්ට මේ පින් ප්‍රඥා පාරමිතාවක් බවට වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.